චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු කියන කවුරුත් වාසනාවන්ත පින්වතුනි මේ පින්වත් හැම දිනාම අද බොහොම සද්ධාවෙන් බෞද්ධ රූප වාහිනිය ඔස්සේ ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන පිරිස. ඉතින් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ඒ පහළ වීමත් අතිශයින්ම දුර්ලභයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක උන්වහන්සේ දහවල් කාලේ නිතර කරන අවවාදයක් ගැන සඳහන් වෙනවා. භික්ෂුන් වහන්සේලාට දහවල් කරන අවවාදයට ධර්මී කියන්නේ සුගතෝ වාදී කියලා. සුගතයන් වහන්සේගේ අවවාදී. ඒකට හේතුව බොහෝ වෙලාවට අපි අපාය බය, මරණ සතිය අපිට ලැබිච්ච අවස්ථාවේ දුර්ලභකම සිහි කරේ නැත්නම් ප්‍රමාදයට පත් වෙනවා. පස්සේ බැරි ඒ කියලා හිතෙනවා. දැන් නිකන් සාමාන්‍යයෙන් ඔබ හිතන්න හිතට එනවා අරතිය කියලා එකක්. ඒ අරතිය කියන්නේ කුසල් වඩන්න තියෙන අකමැත්ත. හොඳට බණහපු කෙනාට කාලයක් එනවා බණක් අහන්න හිත නැමෙන්නේ. සමහරු කියන බුදු පහන පත්තු කරන්නවත් හිතෙන්නේ නැහැ කියලා. කාලයක් හොඳට බුදුන් වඳිනවා ඊට පස්සේ මල් ටිකක් පූජා කරන්න හිතෙන්නේ. බණක් අහන්න හිතෙන්නේ. පින්කමක් කරන්න හිතෙන්නේ. ඌවා වැඩක් නැහැ කියලා හිතෙනවා. අපිත් ඉතින් කරානේ කියලා හිතෙනවා. ඒකට කියන්නේ හිතේ ඇති වෙන අරතිය. කුසල් වඩන්න තියෙන අකමැත්ත, අලසකමක් ඇති වෙනවා. එතකොට අපාය බය සිහි කරලා, මරණ සතිය සිහි කරලා, දැම්මම මැරුණොත් කොහේ යයිද කියලා සිහි කරලා හිතේ වීරිය උපද්දව ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දවස ගානේ දහවල් භික්ෂුන් වහන්සේලාට වීරිය උපද්දවනු. ඒ වීරිය ඇති කරවන්නේ සුගතෝ ආදී තුල. ඒ සුගතෝ ආදී සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි දුර්ලභෝ බුද්ධෝත්පාදෝ. බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනවා කියන්නේ අතිශයින්ම දුර්ලභයි. දුර්ලභා මනුස්ස පටිලාභෝ. මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන්නේ ලෝකෙ අතිශයින්ම දුර්ලභයි. දුර්ලභාෂණ සම්පatti. ෂණ සම්පත්තිය ලැබෙනවා කියන්නේ ලෝකෙ අතිශයින්ම දුර්ලභයි. දුර්ලභා පබ්බජ්ජා. කෙනෙකුට පැවිදි වෙන්න ලැබෙනවා සිවුරක් දරාගෙන බුද්ධ ශාසනයේ නිවන් දකින්න වීරිය වඩන්න ලැබෙනවා කියන්නේ අතිශයින්ම දුර්ලභයි. මහණෙනි ඔය දුර්ලභ කරුණ ඔක්කොම දැන් ඔබට ලැබිලා තියෙන්නේ කියන්නේ. ඒ නිසා අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කියනවා. මේ අප්‍රමාදී භාවය ගැන බුදුහාඳුරු පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ යම් රාත්‍රියක සියලු කෙලෙසුන්ගේ මිදිලා සම්බුද්ධත්වයට පත් වුණාද යම් රාත්‍රියේ කනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පානවද ඒ අතර කාලය තුල අර බුදු වෙලා වැඩ ඉන්න කාලය තුල ඇසිපිය හෙලන මොහොතක්වත් යලි ඉපදීපදි යන සංසාර ගමන වර්ණා කරන්නේ කියන. ඒක තමයි බුදුරජාන් වහන්සේ අප්‍රමාදී භාවය ගැන අපිට පෙන්වන්නේ. ඊළඟට අපිට හිතන්නවත් බෑ අපිට මේ වීරිය වඩන්න පෙන්නපු ආකාරය. මහණෙනි බුදු කෙනෙක් තරම් මේ සසර ගමනේ භයානකකම මේ මිනිස්සුන්ට තේරෙනවා නම් ඒ අය හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ.
ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ මොන වැඩ කටයුතු තිබුණත් ධර්මාවබෝධයට වීර්ය වඩනවා කියන. දැන් අපිට ධර්මාවබෝධයට වැඩි අනිත් වැඩ ගොඩක් ලොකුයි. ඒ නිසා අපි හිතන්නේ ඌවා කරන්න තව කල් තියෙනවා. ඌට වඩා අපිට වැඩ තියෙනවා. ওই බණ භාවනා කරන්න ගිහිල්ලා මේ වැඩ කරන්නේ කවුද? ඌවා නම් කියයි අන්න ඒ වගේ අපිට ඊට වැඩිය බාහිර දේවල් දැන් ලොකුයි. ඇයි අපිට සංසාර බය තේරෙන්නේ? මේ අපි ඉන්න අනතුරු අපිට තේරෙන්නේ? පින්වතුනි අපි එකින් එක තේරුම් ගමු. බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ ලෝකෙ අතිශයින්ම දුර්ලභයි කියන. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් මෙහෙම. ඔබ අහලා ඇති කල්පයක උපමාව. එක කල්පයක්. ඉස්සල්ලා අපි බුදු කෙනෙක්ගේ දුර්ලභකම අපි තේරෙන්න නම් එක කල්පයක් තේරුම් ගමු. අවුරුදු වලින්වත් කියන්න බෑ. එතකොට කොහොමද අපි තේරුම් ගන්න? දවසක් බුදුරජාන් වහන්සේගෙන් බමුණෙක් අහනවා, සාමීනි ඔය කල්පේ 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 කියනවා, ඇත්තටම කල්පේ කියන්නේ කොච්චරක්ද කියලා ඇහුවා. දැන් අපිට යමක් තේරෙන්න නම් අපිට අවුරුදු 100ක් කිව්වොත් අන්න තේරෙනවා. අවුරුදු 1000ක් කිව්වොත් ටිකක් හරි තේරෙනවා. එතකොට අපි ගණන් කරන්න යම් කිසි ඉලක්කම් වලින් අපේ ඔළුවෙන් යම් ප්‍රමාණයක් අපි මැනගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ අවුරුදු 100යි 1000යි ලක්ෂයයි කියලා බිංදු ගානකින් කියන්නම බෑ කිව කල්පේ. එතකොට ඔබට හිතේ ඉතින් බිංදු ගානකින් කියන්න බෑ නම් මේ මොකද්ද මේ කියලා. දැන් අපි කිව්වොත් 1.250ක් විතර කිව්වොත් හිතා ගන්න පුළුවන්ද? හිතා ගන්න බෑ, ඔළුව අවුල් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ බිංදු ගානෙන් කියන්න බෑ කිව. එතකොට මේ බමුණ කල්පනා කරලා කියනවා, සාමීනි එහෙමනම් උපමාවක් කියන්න කියෝ. සමහර දේවල් තියෙනවා බින්දු ගානෙන් කියන්න බැරියව උපමාවකින් ටිකක් තේරෙනවා. බුදුරජාන් වහන්සේ කල්පිත උපමා දෙකක් තියෙනවා. එකක් අපි ගමු. යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස විශාල ගල් පර්වතයක් හිතෙන් හිතන්න කියෝ. ඔබ දන්න මොකක් හරි ලොකු ගලක් ගැන හිතාගන්නකෝ. හැබැයි අපිට ඉච්චර ලොකු ගල් යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. එතකොට සැතපුම් 16ක් දිග පළල විශාල උසක් තියෙන, ඒ තරම් උස ලොකු ගල් පර්වතයක් තියෙනවා. කුහර නැති, සිදුරු නැති, බොල් වෙච්ච නැති තනි ගලක්. අවුරුදු 100කට එක වතාවක් කසී සළුවකින්, ඒ වෙනකොට තිබ්බ සිනිදුම සළුවකින් යන්තම් උඩින් පිහදාගෙන යනවා එක පාරයි. අවුරුදු 100කට එක පාරයි. ආයමත් අවුරුදු 100කට පස්සේ තවත් එක පාරක් අර කසී සළුවකින් යන්තම් උඩින් පිහදාන. තවත් අවුරුදු 100කට පස්සේ තව කෙනෙක් යන්තම් උඩින් කසී සළුවකින් පිහදාන. බුදුරජාන් වහන්සේ වදාලා, පිස දැමීම නිසා මේ ගල යම් පුංචි ප්‍රමාණයක් හරි ගෙවෙනවද? මහණෙනි, ඔය යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස විශාල ගල් පර්වතය ගෙවිලා 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 අවසන් වෙන දවසක් එනවාද? කල්පයක් කියන්නේ ඒ වගේ කියලා හිතන්න කියනවා. ඔය එක කල්පයක් හිතෙනවද නිකන්? ගෙදර මිරිස් කල මතක් කරගන්න. ඔය પરම්පරා දෙක තුනක් මිරිස් ගලේ අඹරලා 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 પરම්පරාගත මිරිස් ගල් තියෙනවා නේ, පරවන ඒවා. නිකන් මැදින් චුට්ටක් වල වගේ හැදලා නැද්ද සමහර ඒවා? එතකොට හිතන්න මිරිස් ගලක කොච්චරනම් ලුණු අඹරනවා, සම්බෝල හදනවා, දවසකට කොච්චරනම් කීසරයක් සමහරලාට අවුරුදු ගානක් යනවා යන්තම් චුට්ටක් වල වගේ හැරි. ඊළඟට ওই ලොකු දිය පාරවල් ගල් හරහා යනකොට වතුර පාරවල් වලට යන්තම් චුට්ටක් කානුව වගේ හැරලා තියෙනවා දැක්කල. ඊටත් වඩා තීරිනවා මෙහෙම. ওই චෛත්‍ය ළඟ තියෙනෝනේ සලපතල මළු ගල් පතුරු අල්ලලා තියෙන. නිතර මිනිස්සු සිය දහස් ගණන් යනකොට එකම තැන වැඩිපුර වඳිනකොට පෑගෙන තැන්වල යටිපතුලටම මැදිලා නිකන් අඩිපාර වගේ වල වගේ හැරිච්ච තැන් දැකලා නැද්ද? අපි දැකලා තියෙනවා. එතකොට හිතන්න ඒ වගේ ගලක යන්තම් පොඩි අඟලක් හරි හැරිලා යන්න නම් කී සැරයක් උයක මැදිලා 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 කොච්චර කී දෙනෙක් පාගලද කියලා හිතා. දැන් මේ කියන්නේ පුංචි ගෙවීමක් ගැන නෙමෙයි. සැතපුම් 16ක් දිග, 16ක් පළල, 16ක් උස යොදුනක්. ඒ විශාල ගල් පර්වතය
යන්තන් සිනිදු සලුවකින් පිහදාලා වෙන මොකුත් නෙමෙයි. පිස දැමීම නිසාම ගෙවිලා 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 අවසන් වෙන දවසක් එනවාද එක කල්පයක් ඔය වගේ කියලා හිතන්න කියන. එතකොට ඔය එක කල්පයක් ඊළඟට හිතන්න ඒ වගේ කල්ප සාරා සංඛේය කල්ප ලක්ෂයක්. එතන අසංඛේය හතරකුත් කල්ප ලක්ෂයක්. අසංඛේය කියන එක කිව්වොත් තවත් ඔළුව කැරකිලා යනවා. 1.140ක් අසංඛේයයක් කියන්නේ. ඔබ ලියාගන්න ගියත් පැටලෙනවද නැද්ද? 140ක් ලියන්න ගියොත්. එතකොට අසංඛේය කියන්නේ 1.140. අර වගේ කල්ප 1.140ව හතරකුත් තවත් කල්ප ලක්ෂයක්. ඒක තමයි අපි කියන්නේ සාරා සංඛේය කල්ප ලක්ෂය. එච්චර දීර්ඝ කාලයක් තුළ මේ ලෝකේ පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 24 නමයි කියන. සූවිසි විවරණ ලැබුවා කියලා අහලා ඇති. දීපංකර පාදමූලේ විවරණ ගත තැන ඉඳන් අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන තැන දක්වාම මේ ලෝකේ පහළ වෙලා තියෙන බුදුවරු 24 නමයි. එහෙමනම් අපිට පේනවා බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ අතිශයින්ම දුර්ලභයිද නැද්ද? දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ දහවල් භික්ෂූන් වහන්සේලාට කරන අනුශාසනාවේ පළවෙනිම අනුශාසනා කොටස තමයි දුර්ලභෝ බුද්ධෝත්පාදෝ. මේ විශ්වයේ මේ ලෝක ධාතුවේ බුදුවරයෙක් පහළ වෙනවා කියන්නේ අතිශයින්ම දුර්ලභයි. බුද්ධ කියන වචනයක්වත් අහන්නවත් නැති කල්ප අසංඛේය ගෙවිච්ච කාල තිබිලා තියෙන. මහා කල්ප අසංඛේයයක් බුදු වෙරුනේ. බුද්ධ ශූන්‍යව ගෙවෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ සසර කියන්නේ මහා භයානක ගමනක යන්න තියෙන. අද අපිට මේ බුද්ධ ශාසනයක් තියෙන නිසා සමහර චරිත ඉන්න. දැන් අපි හිතමු අපි ওই කාලවල ඉපදිලා හිටියා නම් පින්පව් දන්නේ. කුසල් ලකුසල් මොනවද දන්නේ. හොඳ නරක දන්නේ නැහැ. එතකොට බුද්ධ ශූන්‍ය කාලෙක කොච්චර පින් ඇති කෙනෙක් ඉපදුනත් දිව්‍ය ලෝකේ ඉඳන් ආවා කියලා හිතන් බුද්ධ ශූන්‍ය කාලයක් මනුස්ස ලෝකේ. එතකොට අකුසල් කිරින්න අවස්ථාව වැඩි දඩුද? වැඩි දන්නේ නැහැ. ඇයි බුදු කෙනෙක්ගේ බණපදයක් අහන්න නැති කාලයක්? හොඳ නරක දන්නේ නැති කාලයක්. කුසල් අකුසල් දන්නේ නැති කාලයක්. ඔය වගේ මේ ගෞතම බුද්ධ ශාසනයේ මාර්ගඵල ලබන්න පින තිබ්බ කෙනෙක් සසරේ හොඳට පින් කරගෙන ආවා. ඇවිල්ලා බුද්ධ ශූන්‍ය කාලයක manuss ලෝකේ ඉපදිලා හිටියා. බුද්ධ ශූන්‍ය කාලවල ඉන්නේ කලාතුරකින් පහළ වෙන පසේබුදුරු. දකින්න නැහැ. කලාතුරකින් අහසින් වැඩම කළා ගමක පින්ඩපාත කරගත්ත වැඩියා. අහසින්ම වඩිනවා. එක්ක අතුරුදහන් වෙලා ගිය දිහක් වයන්නත් නැහැ. උන්වහන්සේලා දහම් දෙසලා ලෝකේ ධර්මයේ බලවත් කරන්නේ. හිතකොට දවසක් පසේ බුදු කෙනෙක් වඩිනවා. උන්වහන්සේ වඩිනකොට ඇඟ පුරා සිවුර පුරෝගෙන එනකොට විහිළු තාලු කරා මේ මොකද මේ ඇඟ වට ඉරෙද්දක් ඔතාගෙන කුෂ්ඨයක්වත් දුඹේ කියලා ඇහුවා. ඇයි ඉතින් පින්පව් දන්නේ නැති මිනිස්සුනේ මේ කාලේ. උන්වහන්සේ බොහෝම නිස්සද්දව වඩිනවා. අතේ පාත්‍රය දැක්කා. මිනිසු දාන බෙදනවත් දැක්කා. යකෝ මේ හිඟන්නේක් නේ කීවා. අන්න වචනේ තියෙන භයානකම. මේ හිඟන්නේක් නේ, මේ පාත්‍රයක් අරගෙන මේ හිඟා කනවනේ. ඒ විතරක් නෙවෙයි විහිළුවට වගේ කිව්වා. හිඟන්න හිඟන්න කුෂ්ඨය කිය විහිළු කරා. ආත්ම ගානක් උපෝපං ආත්මවල කුෂ්ඨ රෝගියෙක් හිඟන්නේක් වෙලා ඉපදුනා. අර වචනෙට හිතන්න වචනික භයානකම කොච්චරද කියලා. බුද්ධ ශූන්‍ය කාලෙක ඔය කියපු වචනේ භයානකම ආත්ම ගණන් කුෂ්ඨ රෝගියෙක් හිඟන්නේ. හැබැයි සසරි පින තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ නගරෙක හිඟන්නේ. එයාගේ නම තමයි සුප්‍රබුද්ධ කුෂ්ටි. ඇඟ පුරාම කුෂ්ඨයක්. අර පසේ බුදුහාමුදුරන්ට කුෂ්ඨයා කියලා නින්දා කරපු අකුසලේ. ඇඟම අර වගේ වහගෙන ඉන්නේ. ගෝණියකින් වගේ ඇඟ වහගෙන ඉන්නවා කුෂ්ඨ පේන නිසා. ඔළුවත් වහගෙන බිම බලාගෙන හිඟමනේ යනවා. දවසක් බුදුරජාණන් වහන්සේ බොහෝ පිරිසකට දහම් දෙසනු. ඔහු කල්පනා කරා මෙච්චර සිනගක්
කෑම දෙන තැනක් වෙන්නේ නැති, දන්සැලක් වෙන්නේ නැති බඩකින්නේ ඉන්නේ. අර සෙනගස්යෙන් ඉස්සරහට ගියා කෑම ටිකක් හොයාගන්න. යනකොට බුදුරජාණන් වහන්සේ අමෘතේ බෙදෙනවා, දහම් දෙසනවා. එහෙම වාඩි වෙලා මම මොකටද කරදර කරන්නේ, ඔය කියන එක අහගෙන ඉන්නවා කියලා වාඩි වුණා. බණ කියද්දිම බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා, කවුද අද මේ පිරිස අතරින් ධර්මාවබෝධය ලබන පින්වන්තම කෙනා කියලා. බුදු ඇසට දැක්කේ අර බණහන්න ඉන්න දහස් ගාණක් මිනිස්සු අතරේ ධර්මය අවබෝධ කරන්න පින තියෙනවා, අර සුප්‍රබුද්ධ කුෂ්ටි නගරේ ඉන්න හිඟන මිනිස්සයා. ඔහු එදා හිඟන්නෙක් වුණත්, කුෂ්ට රෝගියෙක් වුණත් පෙර සසරේ පින තියෙනවා, කරපු අකුසලයකුත් ගෙවනවා. බුදුරජාණන් වහන්සේ ඔහු අරමුණු කරගෙන දහම් දෙසුවා. දේශනාව අවසන් වෙනකොට සුවාන් ඵලයට පත් වුණා. ධන ගහගෙන ධනිස් දෙකෙන් වැඳගෙන වැඳගෙන ඉස්සරහට ඇවිල්ලා සිරිපතුල් ළඟ නලල තියලා වැඳා, ස්වාමීනි අද පටන් මං දිවිහිමියෙන් බුදුන් සරණ යනවා, අද පටන් මං දිවිහිමියෙන් ධර්මයේ සරණ යනවා, අද පටන් මං දිවිහිමියෙන් ශ්‍රාවක සංඝයා සරණ යනවා, වන්දනා කරලා බොහෝම සතුටෙන් දැන් ධර්මයේ හිත හිත යනවා. ඇත්තටින් නම් මේ සියලු සංස්කාරයන් අනිත්‍යයිනේ, මේක දුකක්මනේ, ඔක හිත හිත යනවා. සක්‍ර දෙවියෝ අහසේ ඉඳන් බලාගෙන හිටියා, හරිම පුදුමයි. බුදුරජාණන් වහන්සේ දහස් ගානකට දහම් දෙසුවා, ආසාවෙන් බණහපු මිනිස්සු හිටියා, හැබැයි මාර්ගඵල ලැබුව එක්කෙනයි ඉදා, ඒ තමයි අර නගරේ හිටපු හිඟන මිනිස්සයා. ඔහුගේ අවබෝධේ පරීක්ෂාවක් කරන්න ඕන කියලා සක්‍ර දෙවියෝ සිටුවරෙක් වගේ වෙස්වලාගෙන අර හිඟන මිනිස්සයා යනකොට පාරේ ඉස්සරහට ආවා. ඇවිල්ලා ඇහුව, මේ මොකද මේ තනියෙන් කියෝ කියෝ යන්නේ කියලා ඇහුව. ඊට පස්සේ ඔහු කියනවා, ආ මම මේ කිය කියා යන්නේ, මේ සංස්කාර අනිත්‍යයි, මේ ඔක්කොම දුකක්, මේක අනාත්මයි. එතකොට අර සිටුවරය අහනවා, කවුද ඔය බොරුව කිව්වේ? ඊට පස්සේ කියනවා, මං අද ධර්මයක් ඇහුවා, ඒ භාග්‍යවත් බුදුරජාන් වහන්සේගෙන් බණ ඇහුවා කියෝ. එතකොට අර දැන් වෙස්සලාගෙන ඉන්නේ කියනවා, අම්මෝ ඒ ශ්‍රමණයා කියන්නේ බොරුනේ කීවා, මං ඔබට කහවණු 1000ක් දෙනවා කියෝ, ඔය යන ගමන් මගතොටේ හම්බෙන ඔක්කොටෝම කියන්න කිව්වා, මමත් බණ ඇහුවා තමයි, අනිත්‍යයි අනිත්‍යයි කියවට නිත්‍ය දේවල් තියෙනවා, ඔක දුකක් දුකක් කියවට සැප සහගත දේවල් තියෙනවා, අනාත්මයි කියවට ආත්ම සහගත දෙයක් තියෙනවා කියලා කියාගෙන යන්න කියව, කහවණු 1000ක් දෙන්නම් කිය. ඔන්න බලන්න ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයාගේ තියෙන අභිමානය. ඔහු කියනවා, ඔබ කහවණු 1000ක් නෙමේ කහවණු කෝටි ගණන් දුන්නත්, ඔබේ දීපල සිටු මැදුරු ඔක්කොම මට පැවරුවත් මම නම් ওই බොරුව කියන්නේ නැහැ කියෝ. කියලා ඔහු දැත් නලලට අරන් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න පැත්තට හැරිලා වැඳා. වැඳලා කියනවා, "ඒ භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් අනිත්‍යයි කියලා දේශනා කරාද, ඒක ඒකාන්තයෙන්ම අනිත්‍යම තමයි කියෝ. යම් ධර්මයක් දුකයි කියලා දේශනා කරා නම් ඒක ඒකාන්තයෙන්ම දුකක් තමයි කියෝ. යම් ධර්මයක් ඒකාන්තයෙන් අනාත්මයි උන්වහන්සේ දේශනා කරා නම් ඒක මම මගේ මගේ ආත්මයයි කියලා මගේ වසඟේ පවත්තන්න බෑම තමයි කියෝ." එතකොට අපිට පේනවා ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයාගේ අභිමානය. ඒ නිසා මතක තියාගන්න, බුද්ධ ශූන්‍ය කාලවල අපි ඕන තරම් පවුකම් අපරාධ කර කර ඉඳලා ඇති. අපි අද දන්නේ නැති වුණා. ඒව තමයි මේ ගෙවන්නේ. දැන් අපි මේ බණ ඇහුවට කරදර නැද්ද? ඇයි අපිටම මෙහෙම වෙන්නේ කියලා හිතනවා. මතක තියාගන්න, අපි සසරේ ආවේ පින් කර කර පාරමී පුරාගෙනම කුසල් වඩාගෙන සත්පුරුෂ කල්යාණ මිත්තා ආශ්‍රයත් එක්ක සුගතිය ආපු ගමනක් නෙමෙයි මේ. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ මහණෙනි, සංසාරික සත්වයාගේ සසර ගමනේ සතර අපායේ මහගෙදර කියෝ. අපි මහගෙදර ඉන්නවා වගේ අපායේ ඉඳලා තියෙන පෙර ගමනේ දන්නේ නැති වුණාට. අපායේ යන්නේ පින් කරලාද? අපි කොච්චර අකුසල් පවුකම් කර කර ආපු පිරිසක්ද දන්නේ නැති වුණාට. අද මොකක් හරි පෙර පිනකින් මනුස්ස ජීවිතයක් ලැබලා අද මේ යන්තම් පුංචි සැපයක් ගෙවනවා.
ඒ නිසා ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා හිතන්න එපා. ඔය අපිම වපුරපු දේවල් සසරේ. ඒ නිසා පෙර කර්ම ගෙවනවා. අද අපි හොඳට ඉන්නවා නම්, අද අපි සිල් රකින්නවා නම්, අද අපි බණ අහනවා නම්, අද අපි පින් කරනවා නම්, ඒ අද අද වපුරන දේවල් වල අස්වැන්න අනාගතේ අපිට ලැබෙනවා. පෙර අස්වැන්න දැන් නිලනවා. ඒ නිසා පින්වතුනි, බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ අතිශයින්ම දුර්ලභයි. උදේ හවස හිතන්න, ඒ දුර්ලභ බුද්ධ ශාසනයක් මට ලැබුණා නේද කියලා හිතන්න හැම වෙලේම. මං කොච්චර අප්‍රමාදී වෙන්න ඕනද කියලා හිතන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා දුර්ලභා මනුස්ස පටිලාභ. මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන්නේ ලෝකේ අතිශයින්ම දුර්ලභයි කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඇත්තටම තේරෙන්නේ නැහැ. අපිට නිකන් පේන්නේ බස් එකකට ගියත් මිනිස්සු පිරිලා, කෝච්චි එක නැග ගන්න පුළුවන් මිනිස්සු එල්ලිලා යන්නේ, පොලකට ගියත් පිරිලා, පාරේ යන්න බෑ, සමහරට හවස් වෙන වැඩ ඇරෙන වෙලාවට පාරවල් වල යාගන්න බෑ සෙනග. අපිට හිතෙන මේ ඉන්නේ මෙච්චර, දැන් එන්නේ ඉන්න ජනගහණිය වැඩි වෙනවා කියන්නේ පුදුම සෙනගක් නේ කියන. ওই දුර්ලභයි කියවට ওই ඉන්නේ ඕන තරම් කියලා හිතන. පින්වතුනේ, මනුස්ස ජීවිතේ දුර්ලභයි කියන එක හොයන්න තියෙන මිනිස්සු දිහා බල්ලා නෙමෙයි, ලෝකේ අනෙත් සත්ත්ව ලෝකවල ඉන්න පිරිසත් එක්ක තමයි බලන්න ඕනේ. ඒ පිරිසත් එක්ක ගත්තොත් මනුස්ස ජීවිත ලැබලා ඉන්න පිරිස අඩුද වැඩිද කියලා හොයන්න තියෙන. දැන් අපි ගමු සතර අපාය ගැන. අපාය හතරක් බුදුහාඳුර අපිට පෙන්නුවා. මොනවද? නිරය, තිරිසං අපාය, ප්‍රේත අපාය, අසුර අපාය. ඔය සතර අපායෙන් තුනක්ම අපිට හොයන්නවත් බැ. අපිට පේන්නේ ඒක. ඒක පේන්නේ දිවස් තියන අයට, හිත වඩපු අයට. දැන් නිරේ ගැන අහලා තිබ්බට නිරේ නිරිසත්තු මෙච්චරක් ඉන්නවා කියලා කවුරු සංගණනයක් කරාද? දන්නවද ගානවත්? අපි දන්නේ. නිරේ ගැන අපිට තීරින්නේ. අපිට තියෙන්නේ සද්ධාවෙන් බුදුහාඳුරන්ගේ දේශනාව අදහාගෙන ඒ අපාය ස්වභාවය ගැන අපි හිතලා අපි වීරිය වඩනවා. හැබැයි අපි ඕන තරම් අපාය ඉඳලා ඇති. දැන් අපිට ඒක දකින්න නුවණ නැහැ. ඊළඟට ප්‍රේත අපාය. ප්‍රේත ලෝකේ ප්‍රේතයෝ මෙච්චරයි කියලා කවුරු සංගණනයක් කරාද? ඒකත් නැහැ. ඒක අපිට පේන්නේත් නැහැ. ඒකත් හිත වඩපු දිවස් ඇති අය දකින්නේ. අසුරාපාය තියෙන තැනවත් දන්නේ නැන්නේ ගොඩක් අය. බුද්ධ දේශනාවේ තියෙනවා මහා මුහුදේ තමයි කියන අසුරයෝ කියන අමනුස්ස කොටස උපදින්. ඒක අමනුස්ස. දෙවිවරු කොටසකුත් ඉන්නවා. සුර අසුර යුද්ධ ඇති වෙන්නේ. එතන කියන්නේ දේවතාවරු. මෙතන අපායගත අමනුස්ස පිරිසක් ඉන්නවා මහා මුහුදේ ඉන්නේ. ඔය පහාරාද කියන සූත්‍රයේ බුදුහාඳුරු පෙන්නවා මහා මුහුදේ ඉන්නවා තිමි තිමංගල තිමිර පින්නල නාග අසුර ගහන්දරව. එතන අසුර කියන්නේ අර අපායේ ඉන්න අය. එතකොට දුක් විඳින කෑගගහ විලාප දිදී මහා මුහුදේ උපදින අමනුස්සයෝ කියන අසුර අපාය. ඒක අපිට පේන්නේ නැහැ. එතකොට සතර අපාය කියලා ගත්තාම හතරෙන් තුනක්ම පේනවද? නිරේ පේන්නේ නැහැ. ප්‍රේත අපාය කට්ටිය මෙච්චරයි කියලා දන්නෙත් නැහැ. අසුර අපාය දන්නෙත් නැහැ. ටිකක් හරි පේන්නේ මොන අපායද? ඈ, තිරිසං අපාය. තිරිසං අපාය ගැන කරණීමිත සූත්‍රය තියෙනවා මෙහෙම. දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු ඉන්නවා. දැකලා ඇතිනේ. මහන්තාවා මහත ශරීර ඇති සත්තු ඉන්නවා. මජ්ඣිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු ඉන්නවා. රස්ස කුඩා සත්තු ඉන්නවා. අනුක, ඒ අය අපේ ඇහැට පේන්නේ නැහැ. අමනුෂ්‍ය නෙමෙයි, තිරිසන් සත්තු. අනුක කියන්නේ ඇහැට නොපෙනෙන සියුම් සත්තු ඉන්නවා. අද අපි එවුන් හොයාගන්නේ කොහොමද? අන්වීක්ෂෙන් බලලා කියනවා ඉන්නවනේ කියලා. බුදුහාඳුරෝ දිවසින් දැක්කේ. අපේ පියවි ඇහැට පේන්නේ නැති පුංචි සත්තු ඉන්නවා. හරි පුදුමයි. දවසක් දිවස්ලාභීන්ගෙන් අග තැම්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ පැන් එකක් වළඳන්න ගත්තා. උන්වහන්සේට දිවස් තියෙනවා. බලපුවහම මේකේ සත්තු. බුදුරජාණන් වහන්සේට කියන සාමීනි පහක් ඉතුරු නැහස මේ පැන් එකේ ජීවින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදලා අනුරුද්ධ ඕක පෙරහංකඩෙන් පෙරලා වළඳන්න කිව්වා. ඒකනේ පෙරහංකඩයක් තියෙන ඔය අටපිරිකරේ තියෙන පෙරහංකඩෙන් පෙරලා ගන්න කිව්වා.
පෙරලගත්තට පස්සේ උන්වහන්සේ දිවසින් බැලුවා බලනකොට ඒත් ඉන්නවනේ. ඊට පස්සේ කියනවා සාමිනී භාග්‍යතුන් වහන්සේ පෙරහන් කඩින් පෙරුවට මේකේ තව ඉන්නවා කියෝ ජීවීන් කොටස. බුදුරජාන් වහන්සේ වදාලා අනුරුද්ධ දිවසින් බලන්න එපා කීවා. ඔබ පියවි ඇහෙන් පේන ප්‍රමාණයෙන් බලලා වළඳන්න කීවා. දිවසින් බැලුවොත් අපිට මොනවත් කරගන්න බෑ. එතකොට මේ බොන වතුරේ ඉඳන් හැම තැනම ඇහැට නොපෙනෙන සත්තු ඉන්න ඕන තරම් තිරිසංගත සත්තු ඉයයි. තූලාවා කියන වටකුරු හැඩෙන් යුත් සත්තු, දිට්ඨාවායේ වද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සත්තු ඉන්න ඕන තරම්. දැන් ඔය විග්‍රහය අනුව ගත්තොත් ඔය සත්තු ගැන තිරිසන් ලෝකෙ විතරයි ඔය. අපි එමු අපේ ඉඩමට, ලෝකෙ පැත්තක තියමු. ඔබට ඉඩමක් එහෙම ඇතිනේ නේ? අඩුම ගන්න පර්චස් 5ක් 10ක් හරි තියෙනවා කියලා හිතමු. එක පර්චස් එකකට එමු. මේ මහ පොළවේ එක පර්චස් එකක් ගත්තත්, කූඹි ගුලක් ගත්තත් ඉන්න කූඹි ටික ගණන් කරගන්න පුළුවන් ද අපිට? වේයෝ ගුලක් ගත්තොත් පොළව හාරන්න හාරන්න කොච්චර සත්තුද කියලා බලන්න. අසූචි ගොඩක ඉන්න පණුව ටික අඩු ගානේ එක අඹ ගෙඩියක් කුණු වෙන්න තියලා බලන්න. ඕක ඇතුලේ ඉන්න පණුව ටික ගණන් කරගන්න පුළුවන්. ඔය ඇහැට පේන සත්තු ටික. එතකොට හිතන්න තිරිසන් අපායේ වගේ නම් තව අපිට නිරය, പ്രേත අපාය, අසුර අපාය පේන්නෙම නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි, මුළු සතර අපායෙම ඉන්න සත්වයන් මහ පොළොවේ පස් වගේ කියලා හිතන්න කියලා. මනුස්ස ජීවිත ලැබලා ඉන්නේ මෙන්න මෙච්චරයි කියලා නියසිලට පස් ටිකක් අරන් පෙන්නුවේ. ඇයි ඒ? මතක තියාගන්න, මනුස්ස ලෝකේ ඉන්න ගාන අපිට බින්දු ගානෙන් හරි කියන්න පුළුවන්. අද ලෝක ජනගහනේ කෝටි 700ක් විතර කියනවා. 700ට වැඩි කියලා හිතමු. 800යි කියලා හිතන්න වැඩිපුරත් එක්ක. අපිට කෝටි ගානෙන් හරි බින්දු ගානකින් කියන්න පුළුවන්. මනුස්ස ලෝකේ ඉන්නේ මෙච්චරයි කියලා. ලංකාවේ ජනගහනේ දෙකෝටියකට ටිකක් වැඩි, කෝටි දෙකකට චුට්ටක් වැඩි. එතකොට අපි දන්නවා මේ රටවල් වල මිනිස්සු මෙච්චරයි, උපත් මෙච්චරයි, මරණ මෙච්චරයි. අපේ ඇහැට පේන්න තියෙනවා. හැබැයි එක වර්ග අඩියක ඉන්න තිරිසන් සත්තු ටිකේ, කාඹ ගෙඩියක ඉන්න පණුව ටිකවත් ගණන් කරගන්න බැරුව අපිට. අන්න එතකොටයි තේරෙන්නේ මනුස්ස ලෝකේ දුර්ලභකම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැමදාම භික්ෂූන් වහන්සේලාට සිහිපත් කරනවා, මහණෙනි දුර්ලභා මනුස්ස පටිලාභෝ. මනුස්ස ජීවිතයක් ලබනවා කියන්නේ ලෝකයේ අතිශයින්ම දුර්ලභයි. දැන් ওই දුර්ලභම කරුණු දෙකම තියෙනවද නැද්ද අපිට? අපිට ලැබිලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දුර්ලභාෂණ සම්පatti. ඒක ඊටත් වැඩිය දුර්ලභයි. ඒ කියන්නේ මනුස්ස ජීවිතයක් ලැබුණා කියලා, බුද්ධ ශාසනයක් තිබුණා කියලම හිත පහදින් නැහැ මිනිස්සුන්ගේ. කෙනෙකුට බුදු කෙනෙක්ගේ බණක් අහලා හිතේ පැහැදීමක් ඇති වෙනවා. අනේ මට මේ ධර්මය අවබෝධ කරගන්න තියෙනවනම් මං කොහොම හරි සීල රකින්නවා, මං කොහොම හරි සද්ධාව දියුණු කරනවා, මං කොහොම හරි ගුණ ධර්ම පුරනවා, මං කොහොම හරි අපායෙන් මිදෙනවා, කොහොම හරි මන් ධර්මය අවබෝධ කරනවා කියලා වීරිය උපදිනවා. ඒ වීරිය උපදින කෙනා අප්‍රමාදීව සද්ධාව ඇති කරගන්නවා, සිල් රකින්නවා, බණ අහනවා, භාවනා කරනවා, ගුණ ධර්ම පුරනවා. එවැනි හිතක් ඇති කෙනෙකුට අන්නශන සම්පත්තිය පහළ වෙලා, බුද්ධ ශාසනයක හිත පැහැදිලා ධර්මාවබෝධයට වීරිය වඩන කෙනෙක් නම් එයාට ශන සම්පත්තිය පහළ වෙලා. උදේ හවස බණ ඇහුවත් ඌක වැඩක් නැහැ, ඌව කළා කාටද හරි ගියේ, ඌව කළා හරියනවද කී කී ඉන්නවනම් එයාට ශන සම්පත්තිය නැහැ. ඒ නිසා මතක තියාගන්න, ලෝකෙ කෝටි 700ක් හිටියත් එක බණපදයක් අහන්න නැති, ඇහෙන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද කියලා හිතා. ලංකාවෙම ඉපදුනත් ඔය උතුරු නැගෙනහිර පැතිවල, උතුරු නැගෙනහිර ඕනේ නැහැ, මේ ගෙවල් වල කොච්චර ඉන්නවද බණක් අහන්න නැති උන්නේ නැද්ද? ඉන්නවා. මේ ළඟදී දරු වර්ගයක් ඇවිල්ලා අම්මා කෙනෙක්ගේ විස්තරයක් කිව්වා. අනේ පව් ඉතින්. ඒ අම්මත් එක්කන් ඇවිල්ලා. ඒ දරුවෝ කියනවා, "මේ අම්මට අවුරුදු 70 ගානක්.
76ක්ද 77ක්ද ඒ වුණ හරියට දුර්වලයි වුණා අවුරුදු 90ක වගේ දුර්වල වෙලා ඉතී දරුවෝ කියනවා අනේ හාඳුනේ බණක් නම් අහන්නෙම නැහැ කිය උදේ ඉඳන් රෑ වෙනකන් ගමේ පන්සලේ හාඳුරන්ට ගෙදර බැන බැනා ඉන්නවා කියනවා මොම චරිත නැද්ද ඉන්නවා ඊට පස්සේ ඉතින් දැන් මේ ටීවී වල බණ යනකොට ඒ දරුවෝ බණ අහනවා ඒ ළමයි ටීවී එකේ බණ දාලා කියනවලු අම්මේ මේ හොඳ බණක් තියෙනවා ඇවිල්ලා අහන්න කියලා. ඇවිල්ලා ටීවී එක ළඟට ඇවිල්ලා අත් දෙක ඉනට තියාගෙන ඉන්නවලු. ඒ මොන බණද බා? මේව බණද කියනවලු. මේ බණ කියන්නේ උන්ගේ හැටි අපි දන්නේ නැද්ද කියලා යනවලු බැනගෙන. මොන් අම්මගේ හැටි. අම්මා දන්න ඔක්කොටම වැඩි බණ. හිතකොට බලන්න මේ පෞකාර ජීවිතවල හැටි පව්. ඊට පස්සේ ඉතින් දැන් මේ අම්මව ගෙනහලා මගේ ළඟ අම්මගේ විස්තරය කියනකොට ඒ අම්මා දත් මිටි කනවා දැන් ළමයින්ට යමකතෝ ගෙදර ඔබ කීවනේ හාමුදුරන්ට කියලා ඔන්න බලන්න මිනිස්සුන්ගේ හැටි ඉතින් ওই බෞද්ධ නමෙන් ඉපදුනත් බෞද්ධ විදිහට හිටියත් සුදු ඇඳගෙන හිටියත් ඕක තමයි ජීවිතවල හැටි ෂණ සම්පත්තිය ලැබෙන්නේ නැහැ හැමෝටම මතක තියාගන්න ඒවට පෙර පින් තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒකයි පතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශයක කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ඉන්න තැනක උපදින්න පුබ්බේච කත පුඤ්ඤත පෙර පින් ඇති බව පෙර පිනක් තියෙන පෙර පින තියෙන කෙනාට තමයි බණපදේ ඇහෙනකොට හරියට කනට මී පැණි වැක්කෙනවා වගේ යාට පුදුම ආසාවක් ඇති වෙන්නේ අනේ සාදු අනේ සාදු කියලා හිත පහදිනවා බණක් ඇහිච්ච ගමන් එතකොට ඒ වගේ සසරේ සමහර අයගේ ස්වභාවය ඒ පෙර පිනේ ස්වභාවය පිංගතුනේ ඒ වගේ මම දවසක් ඔය ඉතින් අපි බණකට ගිහිලා එනකොට මහරෑ ඊට පස්සේ ඉතින් මම රෑ පාරයිනේ වාහනේ නවත්තලා කඩයක් ළඟ වාහනේ ඩ්‍රයිවර් පුතාට කිව්වා මේ බඩකින්නේ නින්න මං කිය පුතේ වා ගිහිලා කාලා එන්න කියලා ඉතින් මම වාහනට වෙලා ඉන්නවා රෑ බණක් යනවා. ඉතින් මම වාහනේ රේඩියෝ එක දාගෙන මම බණ අහනවා. කරවලේ. වීදුර චුට්ටක් මම පාත් කරලා තිබ්බ හුලං වදින්. අනේ බලනකොට පාරේ ඉන්න අසරණ මිනිස්සෙක් හිඟන මිනිස්සෙක්. ඒ වාහනේ අයින්නට වෙලා බිම වාඩි වෙලා වැදගෙන බණ අහනවා. එතකොට ඉතින් බලන්න කෙනෙකුට නිකන් පාරේ යනකොට නිකන් ඇහුණ අර වාහනේ දාලා තියෙන බණ ටික. ඒ මනුස්සයා වාහනේ අයිනෙන් වාඩි වෙලා කාටවත් නොපෙනෙන්න බිම අත් දෙක තියාගෙන වැඳගෙන බණ ටික අහනවා. සමහර අයට බණ පදයක් ඇහුණත් පෙර පින තියෙන කෙනාට පුදුම විදිහට පින බලවත් වෙලා එනවා. ඒ නිසා මතක තියාගන්න පෙර පින නැති කෙනා කොච්චර බණ ඇහුණත් ධර්මයට ගරහනවා බැන බැනා යනවා. ඒකට පෙර පින තියෙන්න ඕනේ. බුදුහාමුදුරන් ඇස් දෙකෙන් දැකලත් පව් කරගත්ත අය නැද්ද? දැන් අල්ලපු වැටේන හිටියා කියන්නේ වේලු අනාරාමෙට එහා පැත්තේ හිටියා කියන්නේ අර චුන්ද සූකරික. අහලා ඇතින් මැරෙන්න වැටෙන කම්ම පව් කම්ම කර කර හිටියා. නිකංවත් බුදුහාඳුරු බලන්න ඕනේ අනේ දකින්න ඕනේ අනේ ඔච්චර මිනිස්සු බණ අහනවා මාත් ගිහින් අහලා බලන්න ඕනේ හිතක්වත් එන්නේ නැහැ. සසර කර්ම විපාක. පෙර පින තියෙන කෙනා යොදුන් ගානක් ඈත හිටියත් බුද්ධ කියන වචනේ ඇහිච්ච ගමන් ඔයාගෙන යනවා. දැන් අර බාහිය දානුචීරිය බුදු කෙනෙක් පහළ වෙලා කියලා දිවි කෙනෙක්ගෙන් දැනගත්තේ කැලේක හිටියේ දරපතුරු ටිකක් ඇඳගෙන දුවගෙන දුවගෙන යොදුන් ගානක් දුවනවා. කොහෙද සැවැත් නුවර තියෙන්නේ අනේ මට පාර කියන්න කියන දුවනවා දුවනවා දුවලා 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 ඉදාරෑ කොහේ හරි නතර වෙනවා. උදේ පාන්දර නැකිලා මොනවා හරි ওই තියෙන ගහක කොළයක් ගෙඩියක් කනවා. සැවැත් නුවර හොයාගෙන දුවගෙන ওই දකුණු ඉන්දියාව පැත්තේ ඉඳන්ම සැවැත් නුවරටම දුවගෙන ආවා කියනවා පිස්සෙක් වගේ. බුදු කෙනෙක් පහළ වෙලා කියලා වචනේ ඇහිච්ච සැරේ අනාථපිණ්ඩික සිටුතුමාට සුදත්තට බුද්ධ කියන වචනේ රෑ ගෙදර කතා වෙනකොට ඇහුනේ යාළුවෙක්ගේ ගෙදරදී. නිින්ද කියන්නේ එළි වෙනකම් බුදු ගුණ හිතෙනවා. හිත එළිය වෙලා සමාධියත් ආවා කියලා. පෙර සසර පින තියෙන කෙනාට එක බණපදේ ඇහුණත් ඇති. ඒ නිසා පින්වතුනි පින තියෙන කෙනා එක ෂණ සම්පත්තිය
අන්වේෂණ සම්පත්තිය ඇති කරගන්න එක පෙර වාසනාව. බණ පදයක් ඇහෙනකොට හිත පහදව ගන්න. අනේ කොච්චර දුර්ලභ දෙයක්ද අනේ සාදු කියලා හිත පහදව ගන්න. සිල් රකින්න, සද්ධාව දියුණු කරන්, හිතට එකඟව ගුණධර්ම පුරන්, අන්න ඒකට කියනවා දුර්ලභාසන සම්පත්ති. ඒ ශන සම්පත්තිය ඔබට තියෙනවද නැද්ද කියන එක ඔබයි දන්නේ. දැන් දුර්ලභ බුද්ධ ශාසනය ලැබුණා අපිට, දුර්ලභ මනුස්ස ජීවිතයත් ලැබුණා. ශන සම්පත්තිය ඇති කරගන්න කරුණු ඔක්කොම තියෙනවා. ඇති කරගන්නේ ඔබේ දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැවිදි අයට පෙන්නුවා තවත් දුර්ලභ කාරණයක්. ඒ තමයි දුර්ලභ පබ්බජ්ජා. මහණෙනි, නුඹලාට බුද්ධ ශාසනයේ පංචකාමයන් අතහැරලා, ඥාතීන් ගෙවල් දොරවල් දීපල ඔක්කොම අතහැරලා දාලා, නිවන් දකින්නම මගේ ජීවිතේ කැප කරනවා කියන අදිෂ්ඨානෙන් මේ තුන් සිවුරු පාත්‍රයක් අතට අරගෙන පැවිදි වෙන්න වාසනාව ලැබුණා. ඒ පැවිදි ජීවිතේ නුඹලට ලැබුණා කියන. දැන් එහෙනම් සියල්ල ලැබිලා තියෙන. දුර්ලභ කරුණු ඔක්කොම තියෙනවා. ඒ නිසා අප්‍රමාදීන සම්පාදේත, අප්‍රමාදීව කුසල් වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ වීරිය ඇති කරවන. ඒ නිසා අප්‍රමාදී වෙන්න. පස්සේ පසුතැවුණට වැඩක් නෑ. සමහර අය මරණාසන්න අය ළඟට අපි ගියාම ඒ අය කියන දේවල්, අනේ හාමුදුරනේ මට වැරදුනා කියන, දැන් ඉති මොනවා කරන්න, අනේ හාමුදුරනේ මට පිනක් කුසලයක් කරගන්න බැරි වුණා, මම මේ වගේ පවුකම් කරා, මම මේ වගේ අකුසල් කරා, අනේ මට චිත්තපටි පේනවා වගේ ඒවා මතක් වෙනවා කියන. බොහෝ දෙනෙකුට ජීවිතේ වරද්දගෙන වැරදිලා 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 මැරෙන්න වැටෙනකොට තමයි මොලේ පෑදෙන්නේ. එතකොට සමහරුන්ට ආපහු අනිත් පැත්තට හරවනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. අකුසලේටම හිත පුරුදු වෙච්ච හිතක් කුසලේට ගන්නවා කියන්නේ ලේසි නෑ. ඒ නිසා සිහිනුවන තියෙන වෙලාවේ, යමක් හිතලා තේරුම් ගන්න පුළුවන් වෙලාවේ, පින් කරගන්න පුළුවන් වෙලාවේ පින් කරගන්න. හොඳට කන් දෙක ඇහෙන වෙලාවේ පුළුවන් තරම් බණ අහන්න මේ කණින්. ඇස් දෙක පේනවා නම් පුළුවන් තරම් බණ පොත්පත් හොය හොයා හරි කියවන්. ඊට පස්සේ ජීවිතේ වයසට ගියත්, අපි වයසට යන්නේ එක බණ ඇහුවද නැද්ද කියලා නේ වයසට යන්නේ එක නවත්තන්න පුළුවන්. බුදුහාඳුරුත් වයසට ගියා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ දේශනා කරන ආනන්ද, දැන් තථාගතයන් වහන්සේගේ ශරීරේ හරියට ජග්‍ර සකටන් දිරාපු කරත්තයක් වගේ, බොහොම අමාරුවෙන් තමයි කියන පාරේ අරගෙන යන්නේ. බුදුහාඳුරුවෝ වයසට ගියා. අපි ලෙඩ වෙන එක කාටවත් නවත්තන්න බෑ. ඉපදුනා නම් ඒක ආරි සත්‍යය. ජාතිපච්චයා ජරා මරණ, ලෙඩ වෙනවා, වයසට යනවා. බුදුහාඳුරුවෝ ලෙඩ වුණා. කවුරුත් ලෙඩ වෙන ඉපදුනා. හැබැයි අපි වයසට ගිහිල්ලා ලෙඩක් හැදුනත්, එක තැන් වුණත්, තරුණ කාලේ මැදි වයසේ යමක් කරන්න පුළුවන් කාලේ හොඳට පින් කරගත්ත කෙනෙකුට ඒවා හිත හිතා සතුටු වෙන්න පුළුවන්. අපිට පුළුවන් කාලේ අපි මෙහෙම පින්කම් කරා. ඉස්සර අපි මේ වගේ පින් දහම් කරගත්තා. මං ඉස්සර මේ වගේ දම් පින්කම් කරලා තියෙනවා. මං මේ වගේ කටින පින්කම් කරා. මම මෙන්න මේ වගේ පින්කම් කරගත්තා කියලා ඒවා හිත හිත සතුටු වෙන්න පුළුවන්. දැන් බලන්න, ඉස්සර මිනිස්සු ඉගෙන පින් පොත් තියාගෙන කරපු පින්කම් සිහි කර කර සාදුකාර දෙදී සතුටු වෙවි හිටියා. ඒ නිසා තමන්ගේ ජීවිතයේ දිහා ආපස්සට බලන්න, මම මේ ඉන්න ක්‍රමයත් එක්ක, මම මේ ජීවන ජීවිතයත් එක්ක මට ආපස්සට සතුටු වෙන්න පුළුවන් දේවල් මං කරගෙන තියෙනවද, මං රැස් කරගෙන තියෙනවද, මගේ ජීවිතය ආපස්සට බලලා මොනවද මට හිත හිතා සතුටු වෙන්න පුළුවන් දේවල් තියෙන්නේ. ඒ නිසා පින්වතුනි, මේ මොනවා ගොඩ නැගුවත් එක හුස්ම ටික යන සැනි සමාඩ තප්පරයයි. මේ හිටියම් මේ මැරිලා හොයන්න බෑ. පාරි බැහැලා යනකොට ඉස්සරහිනුත් මරණේ, පිටිපස්සෙනුත් මරණේ. කොහෙන් ඇවිල්ලා හප්පගෙන යයිද දන්නේ. ජීවිතේ මේ අනතුරු වලින් බේරි බේරි අවුරුදු 50ක් 60ක් ඇදගන්නවා කියන්නේ ඒකත් පුදුම ජයග්‍රහණයක්. ඒ තරම් ලෙඩ රෝග, ඒ තරම් විපත්, ඒ තරම් ස්වභාවික විපත්, අනතුරු,
පෙර කර්මත් එක්ක කැරකිලා එන කර්ම බලවේග ඌ ඔක්කොම එක ජීවිතේ ඇදගෙන යනවා කියන්නේ පොඩි සෙල්ලමක් නෙමෙයි. ඒ අතර අපි මැරෙනවා කියන එක හැම වෙලෙම හිතන් මරණාසන්න මොහොතක අපිට කරපු කුසලයක් පිනක් බලවත් කරගන්න තරම් මතු කරගන්න බැරි වුණොත් හිසේ තිබ්බ බරක් බිමට අතහැරියා වගේ අපායයි. ඉතින් වෙන කොහෙවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සංසාරික සත්වයාට සතර ආපායේ මහගෙදර වගේ කියන යථාබතන් නික්කිත්තෝ ඒවන් නිරේ කියලා බුදුහාඳුර පෙන්වුවේ. හිසේ තිබ්බ බරක් බිමට අතහැරියා වගේ අපාය යන්නේයි. පව් කරගත්ත කෙනා ආයි මෙහි කැරකි කැරකි ඉඳලා හත් දවසේ බණත් අහලා ওই පින්කම් වලට ඉඳලා එහෙම යනව නෙමෙයි. මෙහෙම මැරෙනකොටම චුත වෙනකොටම ප්‍රතිසන්දි හිත අපායේ පහළ වෙන චිත්තක්ෂණයයි වෙනස. ඒ නිසා හැම වෙලෙම හිතන්න අපි සසර යන පිරිසක් මෙලව පරලව ගැන හිතන්න. ඒක ලෞකික සම්මාදිට්ඨියට තියෙන මෙලවක් ඇත පරලවක් ඇත. ඒක හිතන්න නිතර. මම රැස් කරගත්ත කර්මය අනුවයි මං උපදින්නේ. තමන් රැස් කරන කුසලා කුසල කර්ම තමන් අරගෙන යනවා කියලා හිතන්න. ඔය ටික හොඳට හිතලා තමන් දිහා ආපස්සට බලනකොට අන්න පෙරපින් තියෙන කෙනාට නම් වීරිය උපදිනවා. ධර්මාවබෝධය කරගන්න ඕනේ, කොහොම හරි යමක් කරගන්න ඕනේ කියලා හිතනවා. ඒකට පෙරපින තියෙන්න ඕනේ. පෙරපින නැති කෙනාට පස්සේ බැරිය ඌව කරලා හරියනවද? අන්න පෙරපින නැති කෙනාගේ ස්වභාවය. ඒ නිසා ධර්මයේ දියුණු කරගන්න කවුරුත් නැව ඔබ බේරගන්න අප්‍රමාදී වෙන්න. බුදුරජාණන් වහන්සේගේ සුගතෝ ආදී සිහි කරන්න. ඒකයි භික්ෂූන් වහන්සේලාට නිතර සිහි කරේ දුර්ලභෝ බුද්ධෝත්පාදෝ. මහණෙනි, බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ ලෝකයේ අතිශයින්ම දුර්ලභයි. දුර්ලභා මනුස්ස පටිලාභෝ, මනුස්ස ජීවිත ලබන එකත් සසරේ අතිශයින්ම දුර්ලභයි. දුර්ලභා ශන සම්පatti බුද්ධ ශාසනයක හිත පැහැදිලා ධර්මාවබෝධයට වීරියක් උපදිනවා කියන්නේ අතිශයින්ම දුර්ලභයි. කෙනෙකුට ඒ අතර පැවිදි වෙලා නිවන් දකින්නම හිත වැඩෙනවා කියන්නේ, හිත පිහිටනවා කියන්නේ ඒකත් අතිශයින්ම දුර්ලභයි. අඩු ගානේ හතරින් තුනක් දැන් ඔබට ලැබිලා පැවිද්ද නැතත්. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ හුස්ම ටික යන්න පෙර අප්‍රමාදීව ධර්මාවබෝධයම කරා හිත වඩාගෙන සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන මේ මනුස්ස ජීවිතෙන් මං ප්‍රයෝජනයක් ගන්න වීරිය වඩනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඉතින් එහෙමනම් පින්වතුනි, අද ධර්මශ්‍රවණින් ඔබ රැස් කරගත්ත සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවි අසේසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අතමිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ඔබ හැම දිනාටම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ ආටිගල දකුණ හංවැල්ල පදිංචි K.A.W. ජයතුංග මහත්මිය සහ විශ්‍රාමික පොලිස් නිලධාරී G.A. චන්ද්‍රදාස මහත්මයා සහ දරුවන් බෑනා මුණුබුරු මිනිබිරියන් ඇතුළු පරම්පරාගතයේ සුජීවත්ව ඉන්න පින්වත් හැම දිනාම එකතු කරගෙනයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. මේ පින්තුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඒ අතර නීල් දිසානායක, K.A. ජයසේකර, M.D. කරුණාවති, ඇලිස් ගුණවර්ධන, රෝහිණී මහත්මිය පැමිණියා වූ සම්බන්ධ වෙච්ච බණහපු හැම දෙනාගේම සංසාරගත මිය පරලෝගී ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඉතින් ඔබ හැම දෙනාගේම සංසාරගත මිය පරලෝගී සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහ වහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම තිනුලි අහස්නා හිටිය ආරච්චි ඒ වයස අවුරුදු 3ක් වෙන ඉදීනෙට සහභාගි වෙච්ච හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදේ නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය ලැබේවා කියන ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා.
ඒ වගේම දේශකයන් වහන්සේට සිත ප්‍රාර්ථනා කිරීමත් බෞද්ධ ආකාර්ය මණ්ඩලයේ හැම දිනාටම සිත ප්‍රාර්ථනා කිරීමත් අරමුණ. ඉතින් එහෙමනම් පින්වතුනි KEW ජයතුංග මහත්මිය ඒ වගේම GA චන්ද්‍රදාස මහත්මයා දරුවන් මේ හැම දිනාම එකතු වෙලා අද මේ සිදු කරගත ධර්ම දානමේ පින ඔබ හැම දිනාටම නිවන් අවබෝධයේ පිණිස ධර්මාවබෝධයේ පිණිසම පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඔහොම වැඳගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.